සමහරු හිතුවා මේ රටේ ආපහු අපිට ඔලුව උස්සන්න බැරි වෙයි කියලා. ඡන්දයක් තියන්න බැරි වෙයි කියලා. ඒකාධිපතිවාදයට යයි කියලා. දැන් ඔකක්වත් නෙමෙයි දැන් ඡන්දෙකුත් තියෙනවා. ඒ මැදදි කිව්වා මං ඡන්දෙ කල් දාන්න යනවා කියලා. ඡන්දෙ වෙලාවට තියන් මම ගිහින් ඉස්සෙල්ලම දුන්නා නාම යෝජනා පත්‍ර. ඒකට හරිනේ. ඒ ඡන්දෙ ගැන දැන් වගේ මිනිස්සු අහනවා මේ අර්බුදය නිසා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මං හිතුවා ඒ ගැනත් වචන ස්වල්පයක් අපි කතා කරන්න උවමනායි කියලා. ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් දාලා තිබුණා පොලිස්පති පත් කරපු ක්‍රමවේදය වැරදි කියලා. ඒකෙන් ඉල්ලලා තියෙන්නේ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපැලයක් ඇපැල්ලිල්ලන්න තමයි දාලා ඉල්ලීමක් කරලා තියෙන්නේ ඇපැල් නඩුවක් ඇතුල් කරන්න. මොකද විවස්ථාව අනුව අපිට උවමනයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ විශේෂයෙන්ම අනුමැතිය ලබා ගන්න. ඉතින් ඒ නඩුව අහලා සම්ප්‍රදායක හැටියට ඇපැල් ගන්න පුළුවන් කියලා කිව්වා. ඒක එතන කාරණයක් නෙමෙයි. ඒත් ඒ එක්කම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විශේෂයෙන්ම පොලිස්පතිතුමාගේ තනතුරෙන් ඉවත් කරලා වැඩ තහනම් කරනවා කියලා. දැන් සාමාන්‍යයෙන් ඒ ගැන කරුණු තිබුණේ නැහැ. කරුණු ඔප්පු වෙලා කියලා අපිට කියන්නේ ඒක කේව්වහම තේරෙන්නේ අර පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා බැලූ බැල්මට නඩුවක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරනවා. ඉතින් බැලූ බැල්මට තියෙන නඩුව පෙත්සම බැලූ බැල්මට තියෙන පෙත්සම පදනම් කරලා තමයි මේ විශේෂයෙන්ම පොලිස්පතිවරයා ගැන තීන්දුව දුන්නේ. ඊට පස්සේ දවසේ විපක්ෂ නායකතුමා එක පාර්ලිමේන්තුව මතු කරා. එදා කතානායකතුමා තිබුණේ නැහැ, හිටියේ නැහැ. කතානායකතුමා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා ඒක ඒ වගේම මතු කරා. මතු කරාම කතානායකතුමා තීරණයක් දුන්නා විවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් ඒ විවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු ගැන උසාවියට ඒ ගැන තෝරන්න ඒ ගැන විභාග කරන්න බෑ. මේ පත්වීම නීතියානුකූලයි කියලා එතුමා කියලා තියෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන තත්ත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේක නීතියානුකූල නැහැ තහනම් කරන්න කියලා. අනික් අතට පාර්ලිමේන්තුව කියනවා මේක නීතියානුකූලයි කියලා. ඉතින් මේ විදිහට ගියොත් කොහෙද අපි ඉවර වෙන්නේ? ඡන්දේ දාලා තියෙනවා සෙප්තැම්බර් 21 වෙනිදාට. අන්න ඒ අනුව අපි වැඩ කරගෙන යන්නේ. දැන් මේක විශාල අවුලක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ගැන අපේ මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරා. මැතිවරණ කොමිසමේ සභාපති එක්ක කතා කරා. තවත් ප්‍රභුවරයන එක්ක කතා කරේ. එයා කිව්වා අපි මේකට විසඳුමක් හොයන්න තියෙනවා. මෙහෙම හැප්පෙන්න දෙන්න බෑ. එතකොට ජනතාවට නැති වෙන්නේ. මම කිව්වා මම මේක දිහා බලන්නේ වෙනත් ආකල්පකින්. ඔය පොලිස්පතිතුමාගේ පත්වීමද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ රැස්වීමද නෙමෙයි. අපේ ව්‍යවස්ථාවේ 3 වගන්තියේ 4 වගන්තියේ ඡන්දය කියන්නේ මහජන පරමාධිපත්‍ය කොටසක්. ඒ පරමාධිපත්‍ය අපි ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒ සඳහා ව්‍යවස්ථාවේ 106 කොන්දේසියෙන් ඒ බලතල දීලා තියෙනවා මැතිවරණ කොමිසමට රටේ ස්වාධීන හා නිදහස් ඡන්දයක් පවත්වන්න කියලා. දැන් රටේ ස්වාධීන හා නිදහස් ඡන්දේ පවත්වන්න කාලේ පටන් ගත්තේ ජූලි 17 වෙනිදා ඉඳන්. එතකොට ජූලි 17 වෙනිදාන් අපේ පරම යුතුකම මේ නිදහස් හා ස්වාධීන ඡන්දයක් කොහොමද පවත්වන්නේ? ඒකට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහයෝගය දෙන්න. උදාහරණයක් මෙතුමා ගිහින් ඇහුවා ඡන්දයේ ඡන්ද කොමසාරිස්කෙන් මයි පින්තූරේ දාන්න පුළුවන්ද කියලා. කපන්න කිව්වා. ඒකට මට ප්‍රශ්නයක් නැහැ. එහෙමයි වැඩ කරන්න ඕනේ. ගිහින් අහන්න ඕනේ. හැම එකක්ම අපි ගිහින් අහන සමායට වාද කරනවා. ඒගොල්ලෝ නැහැ කියන අපි කියන පුළුවන් කියලා. ඉතින් වාදෙන් කොහොම හරි මේක නීතිපතිට ගිහින් විසඳෙනවා. ඉතින් මේ පොඩි පොඩි වැඩ කරන්නේ. ඉතින් අපි මෙහෙම කරනකොට මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යුතුකමක් තිබුණා මැතිවරණ කොමිසමේ ඉස්සෙල්ලා මේක අහන්න.
මොකද අපේ 103 යටතේ වාක්‍යමේ 106 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට පොලිසිය කට්ටිය ලබා ගන්න පුළුවන් පොලිස්පතිතුමාගෙන් යන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් නෙමෙයි. මෙතන ඉන්න OIC මහත්තයා නෙමෙයි. පොලිස්පතිතුමාගෙන් යන්න ඕනේ. එතකොට පොලිස්පතිතුමෙක් නැත්තම් කොහොමද ඉල්ලන්නේ? දැන් ඌවමනා පොලිස් සංඛ්‍යාව මේසුමන් ඉල්ලන්න ඕනේ. මේ චන්දපොල්ට මෙච්චරයි, මේ චන්දපොල්ට මෙච්චරයි, කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාලයට මෙච්චරයි. එතකොට ඒ අයට නිවාඩු දෙන එක එක තැන් වලට මාරු කරන්න තියෙනවා, නියෝගත්සම් කරන්න තියෙනවා, මේ ඔක්කොම කරන්න තියෙනවා. ඉතින් මේ සුමානයක පොලිස්පතිගෙන් ඉල්ලන්න ඕනේ. පස්සේ ගිහින් ඉල්ලුවොත් ඒක කරන්න බැරි වෙනවා. එතකොට ඡන්දේ තියන්න බැරි වෙනවා. ඒ නිසා මේක වැදගත්. ඒකයි මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මං කියක නොවෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ පළමුවේ යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේක අහන්න. තීරණයක් දෙන්න ඉස්සෙල්ලා. පාර්ලිමේන්තුවේ මූලික යුතුකම උනේ මැතිවරණ කොමිසම මේ කරුණු අහන්න. තීරණයක් දෙන්න නැතුව ඉස්සෙල්ලා. දැන් ඒක නෙකරුවේ තමයි මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මම කැමති නෑ මේ ඡන්දේ කල් දාන එකට. මම කැමති නෑ අප්‍රේල් සැප්තැම්බර් 21 වෙනිදාට වඩා කාලයක් ඡන්දේ අදින්න. අපි ඡන්දේ තියන්න ඕනේ. අපි ඔක්කොම තීරණය කරා මං කොහොම හරි මේ ඡන්දේ තියන්ට උවමනා උපදෙස් අරගෙන ක්‍රියා කරනවා කියලා. ඔබ කැමති ඕනෑක් වෙන ගින් ඡන්දේ දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අයිතිය ඔබේ. කාටවත් ඒක ආපහු අරගන්න බෑ. ඒක ඔබ තියාගන්න ඕනේ. ඒ නිසා තමයි මං සාකච්ඡා කරේ. ඒ වගේම මට පෙවුනේ හැටියට දැන් සමහර සිවිල් සංවිධාන උසාවිය යනවා. මම තව ගිහින් තව වල් කරගන්න එපා. තව උසාවි ගිහින් වල් කරගන්න ගිහින්නේ මේක ඇති උනේ. දැන් ඒවා කරන එක අපි ඔක්කොම නවත්තමු. පාර්ලිමේන්තුවත් ඒක නවත්තමු. උසාවියත් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයත් ඒක නවත්තමු. දැන් තියෙන්නේ විසඳුමක් හොයන්න. මේ තියෙන්නේ බිම්බෝම්බේ. මේක පිපිරෙන්න දෙනවද? නැත්නම් අපි වයර් ගලෝලා ඒක නිෂ්ක්‍රිය කරනවද? ඒකයි අපිට ගන්න තියෙන තීරණය. Are we going to diffuse this? Are we going to explode? මේක පිපිරෙන්න ඉඩ දෙන්න බෑ. එහෙනම් අපි මේක නිෂ්ක්‍රිය කරන්න ඕමනයි කෑල්ලෙන් කෑල්ල අරගෙන. ඒකට පාර්ලිමේන්තුවයි ශ්‍රේෂ්ඨාධිකරණයයි දෙකම ක්‍රියා කරන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කතානායකතුමයි අග්‍රවිනිශ්චකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. අපි නෙමෙයි හැදුවේ. ඒ දෙන්න කතා කළා මේක විසඳන්න ඕනේ. මම කතානායකතුමාට උදේ කතා කරා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට එවලා තියෙන ලිපියක් උපදෙස් අරගන්න මම ලෑස්ති කතා අග්‍රවිනිශ්චකාරතුමයි කතා කරන්න. ඉතින් මම අග්‍රවිනිශ්චකාරතුමාටත් කියන්නම් කතා කරන්න කියලා. මේක අපි ඔක්කොම එකතු වෙලා විසඳන්න ඕනේ. මේ සතිය තුලදී විසඳන්න ඕනේ. මොකද තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ව්‍යවස්ථාව 4 වෙනි වගන්තිය යටතේ ජනාධිපතිය තමයි රටේ ආරක්ෂා භාර දීලා තියෙන්නේ. රට ආරක්ෂා අභ්‍යන්තරයෙන් පිටි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ දඩුවම් කරේ ඒ කාලේ රට ආරක්ෂා කරේ නැහැ කියලා. ඉතින් රට ආරක්ෂා කරන්නට ත්‍රිවිධ හමුදා වුමනයි. පොලිසිය වුමනයි, STF එක වුමනයි. ඒ වගේම මට බුද්ධි අංශය වුමනයි. ඉතින් ඒක නැතුව ගියොත් මොකද්ද වෙන්නේ? ඉතින් මට රට ආරක්ෂා කරන්න තියෙන්න ඕනේ. අනික මම දන්න හැටියට ගිය සතියේද ඊට ඉස්සෙල්ලා සතියේදී මේ මත්ද්‍රව්‍ය කඩා කප්පා කරන තව ව්‍යාපාරයක් සකස් කරලා තියෙනවා. ඒක මේ සතිය ආරම්භ වෙන්න තියෙනවලු. දැන් ඒක ආරම්භුනේ නැත්නම් මේ මත්ද්‍රව්‍ය ඔක්කොම කුඩුකාරය ඔක්කොම මෙතන කානිවල් එකක් දාන්න යන්නේ. ඉතින් ඒකත් තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් මම කැමති කතානායකතුමාටයි අග්‍රවිනිශ්චකාරතුමාට කතා කරලා අපි බලමු මේක විසඳන්න. අපි කොහොම හරි විසඳනවා. මම එකක් කියනවා. සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දෙ තියන්න පුළුවන් විදියට මම වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින් ගුවන් තොරතුරු අවසන් කරනවා.